සෝතාපන්න නොවුනොත් ඒකාන්තයෙන්ම අපාගත වෙන බව ඔබට පෙන්වන්නද මම? ඒකාන්තයෙන්ම කිව්වට ඇත්තටම ඒකාන්තයෙන්ම වගේ තමයි. මම ඔබට පෙන්වන්නේ. ඔබ මේක අහලා ඇති. හැබැයි මේකේ අර්ථය දන්නේ නැහැ. අර නියමිතට පස් ටිකක් ගත්ත කියලා අහලා තියෙන නේද? හරි ප්‍රසිද්ධ කතාවන්නේ මේ. කතාව විතරයි ප්‍රසිද්ධ මේකේ අර්ථය ප්‍රසිද්ධ නැහැ. තථාගතයන් වහන්සේ නියමිතට පස් ටිකක් ගත්තලු. මේ නියපොත්ත උඩට තථාගතයන් වහන්සේගේ නියපොත්ත අක්කරයක් විතර තියෙන කියලා අහලා තියෙනවද කවුරු? නැහැ. මගේ නියපොත්තට වඩා පොඩ්ඩක් ලොකු ඇති. මේ නියපොත්ත උඩට ගත්ත පස් ටික අරගෙන ඇහුව ආනන්ද හාමුදුරුවන්ගෙන් ආනන්ද මේ මගේ තියෙන මගේ ඇඟිල්ල උඩ මේ නියපොත්ත උඩ තියෙන පස්ද වැඩි මේ පොළවේ තියෙන වැලි කැටද වැඩි? ඔබ දන්නවනේ උත්තරේ. ආනන්ද හාමුදුරුවෝ කිව්වා ස්වාමීනි ඔබ වහන්සේගේ නියමිත උඩ තියෙන වැලි කැට ගණන නොගැනී හකි තරම් කුඩයි මේ මහ පොළව හා සංසන්දනය කරද්දී. මේක නියම් ගණන් ගන්නවත් බෑ ඇත්ත නේද කතාව? මේ නියමිතේ තියෙන වැලි කැට ගණනයි මේ මහ පොළවේ තියෙන වැලි කැට ගණනයි. අන්න ඒ වෙලාවේ බුදුහාමුදුරුවෝ කියනවා එහෙනම් හිතා ගන්න ආනන්ද මේ මහ පොළවේ තියෙන වැලි කැට ගානට ජීවීන් බිහි වෙනකොට සුගතිගාමි වෙන්නේ මෙන්න මෙච්චරයි. තාම මං කියලා ඉවර නැහැ. මහ පොළවේ තියෙන වැලි කැට ගානට ජීවීන් බිහි වෙද්දි සුගතිගාමි වෙන්නේ මෙච්චරයි. ඒ කිව්වේ සුගතිය ලෝකවලට යන්නේ මෙන්න මේ ප්‍රමාණය විතරයි. මම කිව්වා ලෝක 31ක් තියෙනවා. ඔය ලෝක 31කින් සුගති ලෝක තියෙනවා 27ක්. කීයද? 27ක්. දුගති තියෙන්නේ 4යි. ඒකට තමයි කියන්නේ සතර අපාය කියලා. නරකය, තිරිසන් යෝනිය, ප්‍රේතනිකාය, අසුරනිකාය. ඔන්න ඔය හතර. මේ පොළවේ තියෙන වැලි කැට ගන්නට කොහෙද යන්නේ එහෙනම්? සතර අපායට. මේකේ ඉන්න අය යනවා සුගතියට. හැබැයි මේකේ ඉන්න අයගෙන් මේකේ ඉන්න අය සුගතියට යනවා කිව්වම සුගති ලෝක තියෙනවා කීයක්ද? 27ක්. ඔය 27න් 20ක් ධ්‍යානලාභීන්ට විතරයි යන්න පුළුවන්. පින්කම් කොලාට යන්න බෑ. ප්‍රථම ධ්‍යාන, ද්විතීක ධ්‍යාන, තෘතීක ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන කියන රූපාවචර හතර හෝ ආකාසානං ඡායතනේ විඤ්ඤාණං ඡායතනේ ආකින්චං ඤායතනේ නේව සංඥා නාසඤ්ඤායතනේ කියන අරූපාවචර බ්‍රහ්මලෝක හතර. ඒකන අරූපාවචර ධ්‍යාන හතර වැඩිලා තියෙනවා 20කට. අර 27න් කීයකටද? 20කට. එහෙනම් ඔය පින්කම් කරන, දානමාන, සිල් ගන්න ඔය පිරිසට යන්න තියෙන්නේ කොච්චරයිද ලෝක? හතයි. ඒ කියන්නේ මේ නියපොත්ත උඩ තියෙන පස් ටිකක් 27කට බෙදලා ඒකෙන් 20ක් අයින් කරනවා. අන්නේ ඉතිරි හතට තමයි ඔය කියන පිරිසට යන්න පුළුවන්. දැන් මට ඔබ කියන්න. ඔබ හිතනවද? ඔබ සෝතාපන්න නොවුනොත් ඔබ අර පුංචි කොටසේ ඉන්නවා කියලා අවංකව මට කතා කරා. ඔබ හිතනවද ඔබ ඒ කොටසේ ඉන්නවා කියලා? නෑ. මොකද ඒ කොටසේ ඉන්නේ සෝතාපන්න පිරිස තමයි වැඩිපුර. එහෙනම් ඔබට මොකද වෙන්නේ? මේක අවබෝධ නොකල, මේක අවබෝධ කරන්නේ නැතුව මැරුණොත් ඔබට මොකද වෙන්නේ? ඔබ කියන්න. කැමතිද යන්න? කැමතිද අසූචි වලේ ලැගලා අසූචි කන පෙරේතෙක් වෙන්න?
මිනිහෙක් කාර්ල කහන කෙල 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 ටිකක් ගැහුවාම ඕක වට කරගෙන නායක පෙරේතය ඇවිල්ලා එක එක අල්ලන්න එපා මේක මට මං වෙනුවෙන් ගහපු එක කියලා බදාගෙන ඇඟ ලෙව කාගෙන කන්න ඒ කෙල ටික සෙම ටික ඈ උදේට කවුරු වැසිකිළියට යනකොට හානේ මහා කන්දක් පහළ වෙනවා මං වෙනුවෙන් අසුචි බෙට්ටක් එනවා එක එක එන්න එපා වටේට කියලා ඒ සත්‍ය උදා කරගන්න කැමතිද හොඳටම විශ්වාසද අර අමු මහා නිරේ ගිහිල්ලා සෙල්සිය සංසක 3000කට විතර රත් වෙච්ච උණු වෙලා වැක්කිරන යකඩ මත ඉපදිලා මහා අන්ත මහා දුක්ගින්දරෙන් පිච්චි 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 ජීවත් වෙන්න කැමතිද පණුව හැලෙන බල්ලෙක් වෙලා මිනිසු ගල් මුල් වලින් ගගහ එලවනවා එහෙම් මෙහෙම් පණුව ගහලා මහා දුක්ගින්දරක් වෙන බල්ලෙක් වෙන්න කැමතිද නිදහසේ නිවහලේ වතුර ටිකක්වත් බොන්න බැරි මුවෙක් වෙන්න කැමතිද කොයි වෙලේ ඇඟට පැනලා කඩා ගනීද දන්නේ කෑල්ලා වතුර ටිකක් බොන්න යන්න බෑ ඒකේ ඉන්නවා කිඹුලා කොයි වෙලේ ඔළුවට පණීද දන්නේ පාරේ ඇවිදගෙන යන්න බෑ කොයි වෙලේ කොටිය ඇඟට පණීද දන්නේ ඔය කියන தත්ත්ව ලබා ගන්න කැමතිද ඔය කියන தත්ත්ව ලබා ගන්න කැමති නැත්තම් මොකද කරන්න ඕනේ තවදුරටත් ඔය වැඩ පිළිවෙල කරනවද නැත්නම් අනිච්ච දුක්ඛ අනාත්ත කියන කාරණා ටික අවබෝධ කරගෙන සෝතාපන්න වෙන්න උත්සාහ කරනවද ඔබගේ අතේ පින් උතුණේ තීරණේ තියෙනවා